රොසෙල් ටයිල් බාත් වැස උපංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම්. අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට අපි මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. බාල බෙහෙත් ජාවාරම ඖෂධ කැබිනට් සංදේශය CID කියලා යන මුදල් අමාත්‍යංශ ලේකම්ට උසාවියෙන් නියෝගයක් සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර කියලා අනුසිරස්තල දෙකක් පිරිවරා ගනිමින් තමයි ඖෂධ කැබිනට් සංදේශයේ CID කියන ප්‍රවෘත්ති අද ලංකාදීපය පළ කරන්නේ. ඉතින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා රහස් පොලිසිය භාරයට ලබා දෙන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රම වීරසිංහ මහත්මිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ දිනේදී නියම කරන ලද ප්‍රවෘත්තිය තමයි මේ විදිහට ප්‍රධාන බවට පත්වන්නේ. ඉතින් ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදිහේ එන්නත් ගෙන්වා රජයේ රෝහල් වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු දෙදෙනෙක්ගෙන්ද මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සියු දෙනෙක්ගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට මහේස්ත්‍රාත්තුමිය අවසර දුන්නා. ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදිහේ එන්නත් ගෙන්වා රජයේ රෝහල් වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ලහස් පොලිසිය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව තමයි මහේස්ත්‍රාත්තුමිය මේ නියෝගය කරන ලද බව වාර්තා වන්නේ. ඉතින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමුනොලොගොබින් නැමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහය එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නයි ඉල්ලමින් අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධානය එකමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් මෙරටට ඖෂධ ගෙන්වීම සහ ඊට අදාළ ක්‍රමවේද මොනවාද යන්න හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද අදාළ මුදල් භාණ්ඩාගාරයට ලැබුණ අන්දම සහ ඒවා වියදම් කළ ආකාරය හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද දැනුම් දුන් නිලධාරීන් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද කියමින් ඒ සඳහා අවසර ඉල්ලා සිටියා. ඉතින් දීර්ඝ විස්තරයක් අද ලංකාදීපයේ පළ වෙනවා. මේ ඖෂධය විශේෂයෙන්ම HIV ආසාදිතයන් වැනි ඉතාමත් අවදානම් සහගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට ලබා දෙන්නා වූ ඖෂධයක්. බලාගෙන ගියා මෙය ඉන්දියාවේ නිෂ්පාදනය කරපු එකක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් බවත් වංචා දූෂණ අක්‍රමිකතා රාශියක් මුල්‍යමය අක්‍රමිකතා රාශියක් මේ පිටුපස තිබෙන බවත් තොරතුරු අනාවරණය වුණා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව මාළිගාකන්ද මහේස්ත්‍රාත්තුමියට මේ කරුණු වාර්තා කර සිටියා. ඉන් අනතුරුව තමයි මහේස්ත්‍රාත්තුමිය නියෝග කරන ලද්දේ ගෙවුණු නොවැම්බර් මාසේ 16 වනදාට පෙර තරාතිරම නොබලා මේ හා සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් මේ වන විට එවැනි තරාතිරම නොබලා ඉතාමත් ඉහළ තනතුරු දරන රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඉතින් ඊටත් ඉහළ අය මේ නඩු කටයුත්තේදී චුද්ධිතයන් බවට පත්වේවිද සැකකරුවන් බවට පත්වේද කියා අපට බලා සිටින්නට සිදුවේවි. ඉතින් අද දිවයින ප්‍රධාන සිරස්තලය වෙන්වන්නේත් ඒ පිළිබඳව බෙහෙත් 182ක් ගෙන් වූ කැබිනට් පත්‍රිකාව CID දෙන්න නියෝග කියලා එහිත් ලොකු අකුරෙන් වාර්තා කරනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට බාර දෙන ලෙස මාළිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේ වික්‍රම වීරසිංහ මහත්මිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ දිනේදී කරන ලද නියෝගය පිළිබඳව අද දිවයිනත් වාර්තා කරනවා. ඉතින් ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදිහේ එන්නත් ගෙන්වා රජයේ රෝහල් වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු දෙදෙනෙකුගෙන්ද මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සිව් දෙනෙකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට මහේස්ත්‍රාත්තුමිය වැඩිදුරටත් අවසර ලබා දුන් බව වාර්තා කරනවා. ඉතින් ලංකාදීපයේ වගේම අද දිවයිනත් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් පළ කර සිටිනවා. ඉතින් ඉපදීම වියපත්වීම ඊට පස්සේ ලෙඩ රෝග වැළඳීම සහ මරණයට පත්වීම කියන මේ හතර මේ ලෝකයේ ඉපදුණු සියලු දෙනාට පොදුයි. ඒක දන්නේ නැත්නම් කවදා හරි අපි ලෙඩ වෙනවමයි. කවදාවත් කිසිදු පුද්ගලයෙක් කිසිදු රෝගයක් නොවැළඳී සිටියේ නැහැ. ඉතින් ඒ බව නොදැනගෙනද මේ රෝගීන්ට ලබා දෙන්නා වූ ඖෂධ ප්‍රමිතියෙන් තොර ඒවා ගෙන්වනවා, ඊට පස්සේ හදිසි මිලදී ගැනීම කියලා වංචා දූෂණ කරනවා, ඊට පස්සේ හිතෙන්නේ නැද්ද කර්මය කියලා දෙයක් තියෙනවා, කර්මය විශ්වාස කරන්නේ නැත්නම් දෙවියන් විශ්වාස කරන්නේ නැත්නම් ස්වභාව ධර්මයවත් විශ්වාස කරන්නේ නැද්ද, අසරණ රෝගියෙකුට දෙන්නට තිබෙන ඖෂධයකින් යටිමඩි ගහන්න ජරාව කන්න
හොරකම් කරන්න වංචා කරන්න යනකොට හිතෙන්නේ නැද්ද මම ලෙඩ වෙන්න පුළුවන් මගේ බිරිඳ ලෙඩ වෙන්න පුළුවන් මගේ අම්මා තාත්තා ලෙඩ වෙන්න පුළුවන් මගේ දරුවන් විශේෂයෙන්මනේ දරුවන් ලෙඩ වෙන්න පුළුවන් ඒක හින්දා ඒ වගේ දේවල්වත් හිතෙන්නේ නැද්ද කියලා ඉතාමත් නොදියුණු තත්වයක සිටින පිරිසක් තමයි මෙහෙම වෙන්නේ සමහර විට උගතුන් වෙන්නට පුළුවන් ලොකු නිලදර දරණය වෙන්නට පුළුවන් පොහසතුන් වෙන්නට පුළුවන් හැබැයි මානසිකව ඉතාමත් දිලිඳු මානසිකව ඉතාමත් නූගත් තත්වයක සිටින අය තමයි මේ විදිහට ඖෂධවලින් උත්ගසා ගන්නට පෙළඹෙන්නේ කියලා කියන්නට වෙනවා